ආයුබෝවන් අභිරහස් ගවේෂණ ගැන සොයන ඔයාලට අද ගෙනාවේ අපූරු කතාවක්. අතීතයේ කාලතරණය කර අභිරහස් දුම්රියක් ගැන තමයි අද නුවන් යනිෂාන් අපි කතා කරන්න යන්නේ. 1940 කියන්නේ ලෝක ඉතිහාසයේ බිහිසුණු සිදුවීමක් වාර්තා වුණු අවුරුද්දක්. ඒ තමයි මගීන් 106 දිනක් සමග ගමන් ආරම්භ කළ දුම්රියක් මගීන් 104 දිනක් සමග අතුරුදහන් වීම. සෙනට් කියන දුම්රිය 1911 ඉතාලියේ රෝම නගරයෙන් මගීන් 106 දිනක් රැගෙන දුම්රිය මැදිරි 3ක් සමගින් ගමන් ආරම්භ කරනවා. ගමන පටන් ගන්න කලින් ඉඳලම එකිනෙකා සතුරු සාමීජයේ යෙදෙන පටන් ගන්න තිබුණා. මේ සියලු දෙනා ඉතාලියේ ධනපති පන්තියට අයත් වුණා. නමුත් ගමන පටන් අරන් ටිකක් දුර යනකොට ලොබ්බාඩ් උමගට ඇතුල් වන දුම්රිය නැවත පිටතට පැමිණෙන්නේ නැහැ. එය සදාකාලිකව අතුරුදහන් වෙලා ගියා. ඒ වෙන විටත් දුම්රිය සිටි මගීන් 104 දෙනාත් සමග. මේ සිදුවීම සැලවීමත් සමග බලධාරීන් පැමිණ උමග දින ගණනක් පරීක්ෂා කළද දුම්රිය කිසිම හෝඩුවාවක් හොයාගන්න බැරි වෙනවා. දුම්රිය අතුරුදහන් වී වැඩි කාලයක් යන්න පෙර පළමු වන ලෝක යුද්ධ සමයේ ගුවන් ප්‍රහාරයක් මගින් මේ උමග විනාශ වී යන්නේ මේ අතරතුර. ඒ සමගම මේ අභිරහස් සිදුවීම කාලයේ වැලිතලාවේ සැඟවිලා යනවා. එම සිදුවීමෙන් හරියටම අවුරුදු 15කට පස්සේ එනම් 1926 දී මේ පිළිබඳව රසවත් තොරතුරක් සොයාගන්න ලැබෙනවා. ඒ මෙක්සිකෝවේ පුවත්පතක පළ වූ සිදුවීමක් නිසා. ඒ සඳහන් වන ආකාරයට මෙක්සිකෝවෙන් ඉතාලියානු 104 දෙනෙක් එක පාට හමු වෙනවා. ඔවුන් සියලු දෙනා පවසා තිබුණේ ඔවුන් 1911 දී ඉතාලියේ සිට පැමිණි බවයි. පුදුමයට කරුණ නම් මේ සිදුවීම වාර්තා වී තිබුණේ 1840 දී වීමයි. එම ඉතාලියානුවන්ට පිස්සු යැයි සිතූ එවකට මෙක්සිකෝවේ සිටි අය ඔවුන් මානසික රෝහලක් වෙත යොමු කළ බව එහි සඳහන් වෙලා තිබුණා. නමුත් එම ලිපියේ මෙසේද සඳහන් වෙලා තිබුණා. ඔවුන්ගේ ඇඳුම් මේ කාලයට අයත් වූවේ නැහැ. යමකගේ අතේ 1907 යනුවෙන් සඳහන් කළ දුම්කල පෙට්ටියක්ද තිබුණා. අදටත් එම පෙට්ටිය මෙක්සිකෝ කෞතුකාගාරයේ ඇති බව තමයි සැලවෙන්නේ. ඉතින් මෙම දුම්රිය අතුරුදහන් වීම අදටත් අභිරහසක්ව පවතිනවා. නමුත් එදා ලොබ්බාඩ් උමග තුලින් අතුරුදහන් වූ දුම්රියට සමාන දුම්රියක් ඇතැම් අය විටින් විට විවිධ රටවලදී දැක තිබෙනවා. ඒ රුසියාව, ජර්මනිය, රොමේනියාව, ඉන්දියාව මෙන්ම ඉතාලියේ දිවීම විශේෂයි. ඔවුන් සියලු දෙනාම දැක තිබුණේ එක හා සමාන දුම්රියක් බවට තමයි සඳහන් වෙන්නේ. එම දුම්රිය රියදුරක නොමෙතක ගමන් කිරීමත් කවුළු තිර රෙදි වලින් වසා දැමුණු මැදිරි 3ක් පිහිටා තිබීමත් මේ විශේෂත්වයකි. රුසියාවේදී මෙම දුම්රිය රේල් පීල්ලක් නොමැතිව සතුන්ගේ ඇඟේ වදිමින් ගමන් කරන ආකාරයේද රුසියානු ජාතික කිහිප දෙනෙක් දැකලා තියෙනවා. ඉතින් ඔයාලා පුදුම වෙනවා ඇති මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද කියලා. නමුත් අද වෙන විට විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මෙම දුම්රිය පැරලල් ඩයිමෙන්ෂන්, ඒ කියන්නේ සමාන්තර මානයක හෝ කාල චක්‍රයක් තුළින් ගමන් කර අතීතයට ගොස් ඇති බවයි. ඉතින් ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ? ඇත්තටම මේ කාලතරණයක්ද නැත්නම් මිනිසුන් ගෙතු කතාවක්ද? Subscribe කරලා තියාගන්න අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනවා.